කිලිනොච්ච භාරතීය විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 1,77,000ක්. අපේ රටේ සමහර ප්‍රදේශවල සිංහල පමණයි කියාගෙන යනවා. ඒගොල්ලෝගේ ඡන්ද මල්ල ගැන හිතලා තමයි ඒගොල්ලෝ කියන්නේ සිංහල පමණයි. දමිළ පමණයි කියලා කියාගෙන යන්නේ. එහෙම කියාගෙන යන්නේ දමිළ ඡන්ද ටික තමන්ගේ ඡන්ද මල්ලට දාගන්න. අනෙකුත් නායකයෝ එක එක බොරු එක එක පැතිවලට කියනකොට අපි පැහැදිලිවම කියලා තිබෙනවා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ක්‍රියාත්මක කරනවායි කියලා. රටේ පළාත් නමේම ජනතාවට අපි ඒ ප්‍රකාශය කරනවා. ඒක ක්‍රියාත්මක කරන්නට අපි මැලි වෙන්නේ නැහැ. 13 වෙනි සංශෝධනය ගැන කතා කරනකොට විවිධ නායකයෝ සමහරු අහක බලා ගන්නවා. සමහරු ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. සමහරු වෙනත් මාතෘකා ගේනවා. සමහරු මිරිකෙනවා. ඒ ඔක්කොම දේශපාලන අවස්ථාවාදී. මේ අතර දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සීවී විග්නේෂ්වරන් සහ එම්.ඒ. සුමන්දිරන් යන මහත්තුරුන් පසුගියදා මෙලෙස අදහස් පළ කළා. ඒගොල්ලන් අර්ග කරනවා මේක කරනවා කියලා කියනවා. ඊට පස්සේ මැතිවරණ ඉවරුණාට පස්සේ අපිව ගණන් ගන්නෙ නැහැ. දැන් ඔබතුමා මීට පෙර රනිල් වික්‍රමසිංහ ගැන හිතලා ඇගලුම්කමක් තිබ්බ වැඩිය. රට පුරාම බලනකොට දැනට තියෙන තත්ත්වය හැටියට එයා ජනාධිපති හැටියට දිගටම තවත් අවුරුදු දෙකකට ගියතිමුත් ඒක හොඳයි කියලා මම හිතන්නේ. දැනට තියෙන ආර්ථික තත්ත්වය අනුව කවුරු හරි මේ වෙනසක් ආවතින් රටේ ස්ථිර වශයෙන් තියෙන දැනට තියෙන තත්ත්වය නැති වෙනවා. ඉතින් දැන් මොනා හරි කරාගෙන යන හැටියට කරාගෙන ගියතින් තමයි දැන් තියෙන ආර්ථික තත්ත්වය ටිකක් දියුණු කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා මම හිතනවා. සජිත් මහත්තයාගේ පාර්ශවයේ බලාපොරොත්තුවෙන් ඔවුන් නිතරම කතා කරන්නේ ඔබතුමාගේ කණ්ඩායම ඔවුන් එක්ක ඉන්නවා කියන එක. තව මෙහෙම ස්ථාවරයක් අරගෙන ඒක හීනෙන් ඉන්න පුළුවන් කවුරු හරි. හැබැයි අපි තීරණය ගන්නේ හැම එකනාත් එක්කම සාකච්ඡා කරලා ඒගොල්ලන් ප්‍රසිද්ධම මොනවද කියන්නේ කියලා බලලා තමයි අපි ඒ තීරණය ගන්නේ.